බඹරවෙල බුදුහාඳුරු උපන්නේ ඕනම කෙනෙකුට මං අභියෝග කරනවා පෙන්වන්න කියලා පුළුවන් නම් ඒකට සාදර. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක හාමුදුරුවෝ තමයි අපිත් එක්ක අද කතා කරන්නේ. බොහොම ගෞරවයෙන් යුතු නායක හාමුදුරුවෝ අපේ සාකච්ඡාව වෙනුවෙන් පිළිගන්නවා. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತයේ ඉන්දියාවේ අද වර්තමානයේ නේපාලට අයිති ලුම්බිනී කියන සාල වන උද්‍යානය තමයි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තිය සිදු වුණා කියලා අපි මෙතෙක් දුරට අහලා තියෙන්නේ. සසුන විනාශ කරන ධර්මයේ විනාශ කරන පිරිස අධර්මවාදීන් පිරිස නායක හාමුදුරනේ කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ ලුම්බිනිය නෙවෙයි ඉපදුනේ ශ්‍රී ලංකා දූපතේ තෙල්දෙනිය බඹරගල කියන ස්ථානයේ ඉපදුනා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. නායක හාමුදුරන්ගේ අත්දැකීම් එක්ක මේ ගැන කතා කරගෙන යමු නායක හාමුදුරනේ අපි. ඊටාම සංවේගදායක කරුණක් තමයි මේ බුදුහාමුදුරන්ගේ චරිතය සහ බුද්ධ ධර්මයේ විකෘති කරලා ලෝකයට දෙන එක. එහෙමයි. මේක මහා පාප කර්මයක් වගේම ශාස්ත්‍රීය විරෝධී වැඩසටහනක්. ගැඹුරු අර්ථ විග්‍රහයක් කරන්නට අවශ්‍යයි මහා සමාජයේ ඉදිරියේ. එහෙමයි. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ මතුවෙච්ච එක මෙතනදී. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට ලුම්බිනී සල් උයනේ උපන්නාය කියන කාරණය අපේ සියලුම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවලත් බුද්ධ චරිත කතාවලත් ඒ වගේම ධර්මයේ දේශනාවලත් සඳහන් වෙනවා. එහෙමයි නේද? ලුම්බිනිය දේවදහනුවරටත් ශාක්‍ය ජනපදයටත් අතර පිහිටා තිබුණු එකක් හැටියට තමයි කියන්නේ වර්තමාන නේපාලයට අයිති වෙන ප්‍රදේශයක් හැටියට පෙන්වුම් කරනවා. මේ බුදුහාමුදුරුව ලංකාවේ උපන්න ඉන්දියාවේ උපන්නේ නැහැ කියලා කියන්නේ මේ පොත්පත් ආදී ලියලා තියෙන උදවිය කිසිම සාධකයක් පෙන්වන්නේ නැහැ පිළිගත හැකි පුරාවිද්‍යාත්මක හෝ වේවා සාහිත්‍යමය හෝ වේවා කිසිම ලියවිල්ලක තියෙන කරුණක් පැහැදිලිව පෙන්වුම් කරන්නේ වනලා කියන කතාවක් තමයි මේ කරන්නේ. එහෙමයි. මම බැලුවා ඒගොල්ලන්ගේ සමහර ප්‍රකාශන මට දැනගන්න ලැබුණා. ඒව මම කියවල බැලුවා. ඒ එකකවත් කෙලින් මේගොල්ලන්ට පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. දැන් සමහර තැන්වලදී මේගොල්ලන්ගේ ප්‍රකාශවලදී ක්‍රිස්තු පූර්ව යුගයේ තුන්වෙනි සියවසේ සෙල්ලිපි මේගොල්ලෝ ඇදගෙන යන්න හදනවා ක්‍රිස්තු පූර්ව 6වෙනි 7වෙනි සියවස් වගේ අතීතයට. එහෙමයි. ඒවා සම්පූර්ණම ශාස්ත්‍ර විරෝධී කාල නිර්ණ පිළිබඳව තියෙන අපේ කාබන්වන් පෑපු තැන කියන ස්ථාන තුන දැකලා වන්දනීය කළ යුතු ස්ථාන තුනක් හැටියට බුදුහාඳුර ධර්මයේ පෙන්වුම් කරලා තියෙනවා. ඒ අනුව බෞද්ධයෙක් වුණාට පස්සේ ධර්මාශෝක රජුරෝ ඔය කියන ස්ථාන බලන්න ගියා. එහෙමයි. ඒ ගිහිල්ලා ලුම්බිනියට අද රුම්මින්දේ නමින් හඳුන්වන ලුම්බිනියට ගිහිල්ලා එතන රජුරෝ බුද පූජාවන් කරලා එතන ටැම් ලිපියක් පිහිටෙව්වා මෙහි බුදුරජාණන් වහන්සේ උපන්නා කියලා. එහෙමයි නැත්නම්. ඉද බුද ජාතේ කියලා සෙල්ලිපියක් පිහිටෙව්වා රුම්බින්දේ වල ඒ අද රුම්බින්දේ ටැන් ලිපිය කියලා අශෝක සෙල්ලිපි කියලා සඳහන් කරනවා ඒ ලිපිය. එහෙමයි. එතකොට බුදුහාමුදුරුව පිරුණන් පාල අවුරුදු 300 කියන්නේ ඒ තරම් කාලයක් නෙමෙයි. ඉන්දියා ඉතිහාසය හැටියට බලනකොට ඒ තරම් දීර්ඝ කාලයක් නෙමෙයි. ඉතින් ඒ වගේ ආසන්න කාලයක ජන සම්මතයේ තිබුණු හැම දිනම පිළිගත්ත බුදුහාමුදුරුව උපන්න ස්ථානය කියන ලුම්බිනිය අශෝක රජුරවන්ට අප්‍රත්‍යක්ෂ එකක් නෙවෙයිනේ. එතුමා ලංකාවේ බුදුහාමුදුරුව උපන්න නම් මෙතන බුදුහාමුදුරුව උපන්න කියලා කවදාකවත් කියන්නේ නැහැනේ අශෝක වගේ කෙනෙක්. ඒ නිසා ඒක පට්ටපල් බොරුවක්. ඊළඟට අපි ගනිමු මේ ධර්ම විරෝධී කතාව ගෙනෙන පුජ්‍යලය කියන බුදුහාමුදුරු උපන්න තැන කියලා කියන්නේ බඹරගල රජමහා විහාරය. එහෙමයි නැත්නම් බඹරගල තෙල්දෙණිය බඹරගල රජමහා විහාරයේ තියෙන තෙල්දෙණිය. එහෙමයි නැත්නම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ යටතේ කරන වැව්වලට යටවෙන්න ගිය ස්ථානයක් බඹරගල රජමහා විහාරය. එහෙමයි නැත්නම් දැනටත් වටේට ජලය ගලාගෙන යන ස්ථානයක් බඹරගල රජමහා විහාරය.
ගල්කුළු සහිත ගල්ලෙන් කීපයක් තියෙන නුවර කාලයේදී මේ දියුණුවටපත් වෙච්ච පැරණි පූජනීය ස්ථානයක්. එහෙමයි. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස විතර වෙනකොට මේ බඹරගල තිබුණු ලෙන් කටාරම් කොටලා මහා සංඝයා වහන්සේට පූජා කරපු බ්‍රාහ්මී ලෙන් ලිපි 4-5ක් තියෙනවා මේ ගල්ලෙන් වල. එක ලෙන් ලිපියක සඳහන් වෙන්නේ පොචින රජ නග කියලා ප්‍රාචීන රාජ්‍යයේ නාග කියලා රජෙක් මේ ගල්ලෙන පූජා කරලා තියෙන්නේ රජෙක් බ්‍රාහ්මණ කාන්තාවක් සරණ පාවාගෙන හිටියේ. ඒ විස්තරයක් සඳහන් වෙනවා. මේක පිළිබඳව ගොඩාක් අර්ථකථන කරන්න තියෙනවා. මම හිතන්නේ මේ සාකච්ඡාවට ඒ කොටස ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ පොචින රජ කියන ප්‍රාචීන රජ පිළිබඳව කතා කරනකොට නැගෙනහිර රාජ්‍යයක් තිබුණු බව අපිට පේනවා. මේ වචනයෙම සඳහන් වෙනවා දඹුල්ලේ සෙල්ලිපියකත්. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ශිලාලේඛන ගණනාවකත් මේ පොචින කතාව සඳහන් වෙනවා. මේ සෙල්ලිපිවල සඳහන් වෙන්නේ මේ ගල්ලෙන් මහා සංඝයා වහන්සේට පූජා කළා කියලා. එතන කොතනවත් සඳහන් වෙන්නේ නැහැ නායකහනේ බුදුහාමුදුරෝ ඉපදුනා කියලා. බුදුහාමුදුරෝ ඉපදුනා කියලා තියා බුදුහාමුදුරෝ එතෙන්ට වැඩියා කියලාවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙමයි නේද? බඹරගල. එහෙමයි. බඹරගල මිහිඳු හාමුදුරුව වැඩියට පස්සේ ලංකාවේ බෞද්ධයෝ පැතිරිලා ගියා. බුදුහාඳුරු මිහිඳු හාමුදුරු වැඩියට පස්සේ සංඝ ශාසනය පහළුණේ ලංකාවේ මිහිඳු හාමුදුරන්ගෙන්නේ. එහෙමයි. එතකොට ලංකාව පුරාම මිනිස්සු බෞද්ධයෝ වෙලා ලංකාවේ හැමතැනම තියෙන ගල්ලින් ආදී කටාරම් කොටලා සෙල්ලිපි පිහිටවල මේ සංඝයාට පූජා කරපු බව මේ ලංකාවේ හැමතැනම හම්බ වෙනවා නම් බ්‍රාහ්මී ලෙන් ලිපි ඒවැ කියවෙනවා. ඒ වගේ බඹරගල රජමහා විහාරය කියලා හඳුන්වන ස්ථානයේත් ඒ කටාරම් කොටලා ඒ ලෙන් මහා සංඝයා වහන්සේට පූජා කළා කියන ඒ සෙල්ලිපිවල සඳහන් වෙනවා. හැම ලිපියකම සගස දිනේ සංඝයාට දුන්න කියන එක ඒකේ සඳහන් වෙනවා. එතකොට ඊට පසු කාලයක බඹරගල මේ ඉතිහාසයේ තව තව කරුණු නිසා එකතු වෙනවා. ඒ ගල්ලෙනක විහාරයක් හරි ගස්සලා තියෙනවා. මේ පැරණි විහාරයක් හොඳ ලස්සන තැනක්. මේ මෙතන මේ මේ අය කියනවා මේ එක කතාවක්. මොකද්ද මේ ඉන්ද්‍රසාල ගුහාව තිබුණේ මෙතන කියලා. ඉන්ද්‍රසාල ගුහාව. ඒක කියන්නේ එක සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා ඒ ලෙන කරවපු මනුස්සයා ඒ ලෙනට ඉන්ද්‍රසාල කියන නම තියලා තියෙනවා. ඉදසල ගුහේ. ඉදසල ගුහේ සගස. ඉන්ද්‍රසාල ගුහාව සංඝයාට පූජා. දැන් අපේ පොතපතේ එන ඉන්ද්‍රසාල ගුහාව කියන එක තියෙන ඉන්දියාවේනේ. එහෙමයි. බුදුහාඳුර වැඩ හිටියේ. නමුත් ඒ නම මෙතෙන්ට මේ විවහාර කරලා තියෙනවා මේ ගල්ලෙනේට තියලා තියෙන නමක් හැටියට. ඉතින් ගල්ලෙනට පූජා කරන දායකයා තියාපු නම අරගෙන ඉන්ද්‍රසාල ගුහාව මෙහෙ තියෙනවා කියලා කිව්වොත් අර මේ කොළඹ තියෙන ජේතවනාරාමයට ගිහිල්ලා මෙන්න ජේතවනාරාමය කියලා පෙන්වුවා වගේ වැඩක්. එහෙමයි නේද? නම තියන්න පුළුවන් ඕන කෙනෙකුට. එහෙමයි. ඈ නමක් තියන්න පුළුවන් ඒ වගේ තියලා තියෙන. තවත් තියෙන දැන් ගිරිවෘජ කියලා කියන්නේ රජගහ නුවරට. එහෙමයි. ගිරිබ්බජ ගිරිවෘජ කියලා කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු පූජා කරලා තියෙන ගල්ලෙනකට නම තියලා තියෙනවා ගිරිවජේ කියලා. ඒ කියන්නේ ගිරිබ්බජ ගිරිවෘජ. ඈ එහෙම නම් තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ පසේබුදුවරුන් වැඩ ඉන්න ස්ථානයේ හැටියට සඳහන් කරලා තියෙන ගන්ධමාදන කියන නම අපේ රටේ මිනිස්සු ගල්ලෙනකට තියලා ගන්ධමාදන කියලා හිතන් ගන්ධමාදන කියලා ඒ ලෙන සංඝයාට පූජා කරලා තියෙනවා. ඉතින් ඕවගේ ඕනේ තරම් සාධක අපිට පෙන්වන්න පුළුවන්. ඉන්දියාවේ බුදුහාමුදුරන්ගේ චරිතයට සම්බන්ධ පූජනීය ස්ථාන හා ඒවා මේ කෙලින්ම මේ මිනිසු මිහිඳු හාමුදුරන්ගෙන් අහගෙන පොතපතෙන් අහගෙන සංඝයාගෙන් දැනගෙන මේ තමන් ගල්ලෙන් පූජා කරනකොට ඒ ඒ නම් ඒවට තිබ්බ කියලා. දැන් අදත් පන්සලක් හදපුවාම අපි තියෙනවා නමක්.
ඒ නම බොහෝ විට විදේශීය රටක නමක් වෙනවා ඈ එහෙමයි දැන් ලංකාවේ තියෙනවා ජේතවනාරාමය පූර්වාරාමය කියලා පූර්වාරාමය කියලා නම් තියෙනවා එතකොට මේ තව මේ බුදුහාමුදුරන්ගේ විහාරස්ථාන බුදුහාමුදුරන්ට පූජා කරපු විහාරස්ථානවල නම් ඕන තරම් අපේ රටේ පන්සල්වලට ඉස්සරත් තියලා තියෙනවා දැනුත් තියලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ නම මෙතන තියෙනවා කියලා මේ ඉදසල ගුහ කියන වචනේ තියෙනවා කියලා මේක බුදුහාමුදුරු උපන්න තැනය ආදි වශයෙන් යමෙක් මුලා වෙලා කියනවනේ ඒක මහා පාප කර්ම වරුවක් මේ බමරගල භූමියේ විතරක් නෙමෙයි ඔය මහවැලිගම් සංවර්ධන ව්‍යාපාරයේ කරගෙන ගියානේ ඔය ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම පුරා විද්‍යා ගවේෂණ කළේ මම එහෙමයි නේද ඔය බඹරගල හැම තැනම මම ඇවිදලා කියන්නේ ඔය බඹරගල පැත්තේ කරන්නේ බඹරගල පැත්තේ පුරා විද්‍යා ගවේෂණ කළේ ඔය මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ JR ගේ කාලේ ආරම්භ කළේ ඒ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ඔය සංවර්ධන කරගෙන යද්දි තමයි මම මුලින් ගවේෂණ කරලා තියෙනවා නමුත් පූර්ණව ගවේෂණය කළේ ඒ කාලේ එහෙමයි ඉතින් ඒ කරන කාලේදී වත් ඊට පස්සෙත් මම කීප වතාවක් ගිහින් තියෙනවා මේ ඒ බමරගල රජමහා විහාරයේ මේ දර්ශනීය තැනක් හොඳ පැරණි මේ ආරණ්‍ය සේනාසනයක් වශයෙන් තිබුණු තැනක් ඒකේ කිසිම තැනක කිසිම ගලක කිසිම තැන මොනම මේ නිර්මාණයකවත් බුදුහාමුදුරුව මෙතන උපන්න කියලා සඳහන් කරලා නැහැ. එහෙමයි. ඒක අමූලික පට්ටපල් බොරුවක්. අනිත් එක ඒ වගේ තැනක වලපල්ලමක මේ වටේටම මේ මඩ වගුරු වගේ තියෙන ඒ භූමියක බුදුහාමුදුරුව උපන්න කියලා යමෙක් කියනවා නම් ඒ කියන පුජ්‍යලයාට මොනතරම් පාප කර්මයක් සිද්ධ වෙනවද මේ බුදුහාමුදුරුවගේ ශ්‍රේෂ්ඨ පියුමක පිපෙන්නවාගේ නෙළුමක සුවඳ ගහන නෙළුමක පහළ වෙන්නවාගේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේට මේ වගේ කතන්දරයක් කියනනම් කොච්චර පාප කර්මයක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. බඹරවල බුදුහාමුදුරු උපන්නේ නැහැ. ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා පෙන්වන්න කියලා පුළුවන් නම් ඒකට සාදරයි.